සමන්තා චක්කවාලේසු අත්‍රාග්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සදගමොක්කදං දම්ම සවනකාලු අයංබදංතා දම්මසවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස් සද්ධ බුද්ධි සම්පන්න කාරුණක පෙන්වත්න පන්නත් සලු දෙනාම සූදානම් වෙන්නේ අපේ සාන්තිනාය කළ උතුරා බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යයා කෙරෙහි මහත්තුවානුකම්පාවෙන් කරුණාවෙන් සාරසංකය කල්පලක්ෂයක් පාර්මීදම්පුරල උතුම්මූ සම්බෝධයට පත්වලා යුපදවාගත් බුද්ධක් ඥානය තුළින් ලොකසත්්‍යයාට දේශනා කර වදාල උතුමූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රභණය කරන්නට ඒ සඳහා පින් බරදායකත්වය ප්‍රඥානාලිකවතුලෙන් විකාශනය කිරීම සඳහා දායකත්වය දන්නු ලබන්නේ සිරිසෙවන මොරගාහයන මිල් ලෑව ලිපිනේ පදිංචි, විශ්‍රාමික පාටසාාලා චාරින එම් ශ්‍රයාාකාන්ති මහත්මය විසින්. අරමුණ අංක පස් පන්සිය හැත්තාටෙන් ඒ පිටිපන දකුණ කිරවත්තුඩුව ලිපිනේ පදිංචිවසිට, සි දෙ ಾಲ දි ටතුන් ර. ිය ವල්್පිටගේ ඇසිලින් නා ෑ ಯට හ වසර ධහතුනකට පෙර ගේ ತರ ಾಿ ಿನ್ಯ ನ ඇතු ගේ සි ಾತ ಂට ොද රීම. පිිසම තුම් ධර්ම දේශනය සිදු කනල නාතර මෙමවතුම් ධර්මදාන නි තවන්න ව ್ ල් ක්್ති ಯන් නನ ැතුළು. සෑම සියල්ු දෙදනාට මනු ෝදන් වේවායික්මන් භවයකදී සසරදු කෙළවර කර උතුමූ නිර්වාණශස්වය ශක්ෂත්වීම පිණිස මේ පුුණ්්‍ය ධර්මයන් හේතුවාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තයාරමුණ ඇත්තිව තමයි ධර්මදානමේ පින්කමක් වසයෙන් තමනු තවබෝධ කරගන්න ගමන්සිිල් ලෝක සත්්‍යයාට ධර්මදානමේ පින්කමක් හැටියට පරිත්‍යාග කරලා එඇත්තන්ගේ. දහම් පිපාස්සයත් සංසිඳ බන්නට ඒ සඳහා මාතෘකාාවක් වශයෙන් ඉතිං ස්වාමිෙන් වහන්සේ කැමති මාාතෘකාවක් ගන්න කෙලතිෙන්නේ මේ ජීවිතයේදීම නිවීම සඳහ උපකාරවන දහම් කරුණු කීපයක් පහදල දෙන්න මෙච්චර කාලයක් අපට නිවීම කියන එක හොයාගන්න බැරිවුුණා. නිවීම හොයාගත්තන අපි ෙන් පෙරභාවේ හෝ වාර්මානු භවට එන්නේ. ති පෙරභාාවේ නිවීම සඳහාබැයි වහෙසෙන්ට ඇති මහන්සි ගණ්ඩ ඇති. උනන් දුුවන්ඩා ඇති. ඒක සංසාර පුරුද්දක් වශයෙන් තමයි අද මේදවස මේ ආකාරයෙන් ධර්මය ශ්‍රවනය කරන්න. නිවීමට උපකාරවෙන ධර්මතා ඉන්ද්‍රිය ධාර්මයන් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉන්ද්‍රියධර්මයන් පිළිබඳව යමාකාරයක අවබෝධයක් දැනීමත්තිීනවා. නමුත් නිවීම සඳ උපකාරවෙන මෙන්න මේ ඉන්ද්‍රියධර්මයන් තුනක් තියෙනව ඒ ධර්මතත් තුන තාමාපී උපදවා ගත්තේ නැහැ අපිසිිස් සතන් තුළ. ඉඩ කලින් තියන සිරම ඉන්ද්‍රිය ඉන්දි්‍රධර්මය විසි දෙකක් තියනවා ඇයි නනිත්්‍යයව පිළිබඳව වන අපිදන්න. ක්ක ඉද්‍රනස සෝත ඉන්ද්‍රියැනන ගාන ඉන්ද්‍රිය යනෙ නස්සය ජවවා ඉන්ද්‍රියැනෙ දිීවකාායඉන්ද්‍රිය යන්නේ කය බාහිර තියෙනවා ත්‍රස්ත්‍රී පුරුස ජීවිත මන ඉන්ද්‍රී කන ඉද්‍රී හතරක්තියෙනවා. සුක ඉන්ද්‍රිය කැනෙ සැප සෝමනස් ඉන්ද්‍රීය ැනෙ සතුට. දුක්ක ඉන්ද්‍රියකන දුක දෝමනස් ඉන්ද්‍රීකෑනෙ දොම්නස් අකමැතිසව භාාවේ. ඔපේක් අ ඉන්ද්‍රියකයන මැදහස්ස භාවය. තව ඉන්ද්‍රිය ධර්ම පහත්තියෙනවා ඒ පහ නිවනට උපකාරවෙන ප්‍රත්්‍යය වෙනවා. එතමයි සද්ධහා ඉන්ද්‍රිය සද්ධ ඕන නිවන්දකිින්ට නතවශ සද්ධ ඕනක ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩෙන් ඕනේ ඉන්ද්‍රියයකැන අධිපති නාය කත්්‍යය. නයකත්්‍යයක් ඕනේ න යම් දෙයක් පාලනය කරන්න. රට පාලනය කරන්න නායිකත්තයක් ඕනනි. නගරයක් පාලනය කරන්න නායිකත්තයක් ඕෝනිේ. තර සද්ධහාාව වීරිය සති සමාධි ප්‍රඥා කරව ඇතු හලදයෙන. මෙනම ඉන්ද්‍රිය ධර්මයන් පිළිබන්ද වහලදීන. ස්ත්‍ර ේන්ද්‍රය පුරස ේන්ද්‍රය ජීවිත ඉන්ද්‍රිය කෙහිුත් හලදන. ස්්‍රේන්ද්‍රකග ස්ත්‍රියයක් වසයෙන් හඳුනාගන්ඩ තියන ඒ සභාාවයන් රස ඉන්දිරිකයන පුරසයෙක් වසයෙන් හඳුන ගන්න තියෙනඒ සභාාවන්. ජීවිත ඉන්ද්‍රියකයන්නේ ඒ ජීවිත ඉද්‍ර දෙකක් තියෙනවා එක රෝප ජීවිත ඉන්ද්‍රිය එකක් නාම ජීවිත ඉන්ද්‍රිය රූප ජීවිත ඉද්‍රයකයන්නේ සතර මහා දහතු පාලනය කරන ඉන්ද්‍රිය. එයාට බලයදීලා තියන කර්මෙන්. ත චීත ඉන්ද්‍රෝපියය. නාම ජීවිත ඉන්ද්‍රයකයන්නේ මෙ සිත අර කර්මයට අනුකූලව නොකැඩී නොස්සින්දී පවත්වාගෙන නව මේ භව අවසාන චුති සිත දක්වා. ප්‍රතිසන්දීදර ප්‍රතිසන්දී සලාම් පහලවෙනි සිතන. තොර එතන ඉන්දල මේ බහය අවසාන චුති සිත දක්වාම සිත කැඩන්න බැහැ කැඩුණු එතන නිවරයි ජීවිතය වර්තමාන ජීවිත එතන නිවරයි. මොඳ සිතේ ප්‍රවෘත්තිය තියෙනකං විතරයි සත්‍රම හදහතුන්ගේ ප්‍රවෘතිය පවතින. ග නමීවිත ඉද්‍ර තවචීත ඉද්‍රිය තවයිඉද්‍රිය තුනක්තින. හැබැ ඒක උපදින්නේ නිවීම සඳ. ඒතමයි අනඥ තඥ සාමිති ඉන්ද්‍රිය අලනෑ අ්‍ය ඉන්ද්‍රිය ්‍ය තාව ඉද්‍රිය. ර දහනමයක් කිව එක චීවිතය ප්‍රවෘතියට තියෙන්නක්කොම. මේ ඉන්ද්‍ර ධර්මයන් තුන තියෙන්නේ. දැම කාලතිය නිවීම සදවඋපකාර වන දේශනාාව සින්ද කරන්න එක. එනං අන්‍ය තං්ඥස්සාමිති ඉන්ද්‍රිය කියලා කියනවා සෝවාන් මාර්ගඥාණීයට. සෝවාන් පලඥානය ඉදල අරහත් මාර්ගඥානයට එනකං අධිපතිකාම නායකර්තය ගන්න ඉන්ද්‍රීිය තමයි අන්්‍යන්ද්‍රිය අන වින්ද්‍රය රහන් වවාසසිට. රරාග රූපරාග මාන උද්දච්චා විච්චා කියන පහත් ඉවරයි සක්කයිදිටි විජිගිච්චා සීරපත පරාමා කාමරාග පටිග ඒගත් වරයි. තරාර අන්‍ය ඉන්ද්‍රිය හා අනං්්‍ය අන්න ස්සාමිත ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය අධාරමුව යන අධිපති කම ගත්ත නං අපි අරහත් මාර්ගඥානෂක්ටනකගවිල්ලා නතා මාවනේ. එ ස්වාන් මාර්ගය. ත ස්ෝවාන් කියනෙක්ක දන්නවා. අහල තියනවා. තාම මනස්සේ ඒසභාවයට පත්තුනේ නැතිවනත් අහලතියනෝ දන්නවා. කොහොමද වෙන්නේ කියනෙ ගතම හොයා ගණඩුව කොහොමද කරගන්නේ කියනෙ. ද නි එතන නිවීමදීන් ස්ෝවාන් මාර්ගයට ආවනං නියතවස්සයෙන්ම පලේ ලැබෙනෝම තමයි. ස්ෝවාන් මාර්ගයට ආවක් කියන්නේ. නිීම පටන් ගතා එටකන්න නිවීමක් නෑ එතකම ඇවිලනය කතමති එත ස්ෝවාන් මාර්ගයට අවශ්‍ය කරන ඒ ඉන්ද්‍රිය ධර්මය තොර අනං්්‍ය තං්ඥ සාමිති ඉන්ද්‍රියය කර කියන්නේ සමරට කියන්න අමාරුත්යතිව ඒකට අපි දන්නවාද ස්ෝවාන් වෙන පුච්චලයකුට ස්ෝනෙන් අවශ්‍යය නම් එක කියන්නන්නේ වෘතිය පැවැත්ම සංසාර ගම්මන බව හතකට සීම කරගන්න අවශ්‍යන එය කරුණු හතර අනිවාරයම ඕන කියන කාරණය වැත්තු දන්නවා සත්පුරු ශාශරය එ පළවෙනි කාරණය එවනතු මේරගේ කිස්සිි කෙනෙක් ොවන්න න්නේ ස්වානට බ සද්ධර්ම ශ්‍රවනය සද්ධර්ම ශ්‍රවනය කිව තතාගතයන් වන්සේ දේශනාරපු දධර්මයක් එතම සදධර්ම. තතාගතයන් වහන්සේ දේශනා කරුවට පස්සේ තමයිසාරිපපුත්ත මොක්ගල්ලාන මහකර්ශයප අනන්ද ඔය නම් ස්වාමීන් වහන්සේ නම දේශනාකරස් තතාගතයන් වහන්ේ විවෘත කල දුන්නට පස්සේ. එතකන් ඉට කලිගල්ලු දානග හිටි නෑ නිගොලොදන්න නිත්න. එන තතාගතයන් වහන්සේ. තවට සත්පුෘ ශාශ්‍රය සද්ධර්ම ශ්‍රවනය. ම් බුදුරජාණන් වහන්සේ දේශනා කර බු ධර්මයෝ නිශ්‍රවණය කරයි. ඒකතියනි ත්‍රිපිටක. අබිධර්ම සූත්‍ර විනය අභිධර්මයකාන්ඩ අතලිස් දෙදහයි සූත්‍රපිටකේ විශේක් දයයි විනේපිටකේ විශේෙක්්ධයි සුහරදහයි ඕකෙන් අසු දෙදහක් තථාගතයන් වහන්සේගේ දේශනා දෙදහක් අනිකුත් රහතන් වහන්සේට දේශනා කරප එනම් සද්ධර්ම ශ්‍රවනය ධර්මා අනුධර්ම ප්‍රතිපත්තිය එන පිළිවෙතර බහින්්දෝනය ප්‍රතිපතිකැන පිවෙත. දර පිවෙතට හරිටම බැස්සනං අපිහෙනං අද මේ බනහාන්නේ ස්ෝවාන් වෙලා තේර. යෝනි සෝමානසිිකාරය මනා නුවන මේ ධර්මතා හතර අනිවාරය මෝලි. මොකටද අර ස්ෝවාන් මාර්ග ඥානයෙන් නැමතිය ඉන්ද්‍රිය ධර්මය අධිපතිකම ගණ්ඩ නායකත්තය ගණ්ඩ ප්‍රධානත්වය ගණ්ඩනං මේ ධර්මතා හතර අනි වාර්යම ඕනනි. සොතතාපත්ති අංග හතරයි කියලා හලති නොනය. සත්පුශාශ්‍රය සද්ධර්මා ශ්‍රවනය ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය යොනිශ මනසිිකාරය මන අනුවන දේහතර තියන වනං දොර ඒහතර තියනමද කියලා දමද ව සිතු ති නදය ඇ දන්නෙත මගේ සිතුල ති රා. තන්න මේක මේ ධර්මය තම තමන් විසින්ම තමන්ගේ නුවනින්ම දැනගෙන දැකගෙන තමයි යන්නේඒ මාර්ගහා පල උපදවන්නේ තමන්ම දැනගෙන තමම දැකගෙන දැනගෙන ට රක්නෙමී දකිනවය මේ ධර්මය දකිනවා මේ සිද්ධ වෙන්නේ කොහම දෙ කියන එකඒ දැකගෙන ඉන්නේ තැනට ඒතරට දැක්කට පස්සේයාට අය වෙන කිසිම ගැටලුවන් දක්කට පස්ශවන කෙනෙක් වි්වාසයි ං යාව දැක් කියල මංගේ ස්වභාාවය දැක්කා මගේ පුච්චරය දැක්කා මගේ ඇස්ති දෙගෙන් දැක්කා ඇැබැ මේ ඇස් දෙ කන්නේ මේ දකින්නේ මේක දකින්න මනසින් එහනම් ද ස්වාන් මාර්ග ඥානයට එතුකොට ස්වාන් මාර්ගයට එන්ඩනං එය අංගහතර අනිවාරයම ඕන එතුට අනිත්කාරණය තමයි 70 බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව තියෙන අද කියන කාරණය. තිස් සතක් බුද්ධියට හේතුූ ධර්ම තියෙන. සත් බෝධි පාක්ෂික ධර්ම. සත්තිස් කියනෙ තිස් සතයි. බෝධි කියයන්නේෙ බුද්ිය හෙවත් නිවන බෝධි කියැනෙ නිවන නිවට කියෙනන වචනය තමයි බෝධිකයන බෝධි පාක්ෂික කියන පක්ෂයි එක නිවනට පක්ෂයි එන් ධර්මතිස් සතක් තියෙන. ඒ ධර්ම තිස්සාත සම්පූර්ණයසා මාර්ගෙයට එනකොඩ එකරනු සම්පූර්ණය සතර සම්මයයක් ප්‍රධහන නපන්කු සල් පදන උපන්කුසල් දියුණු කරන නපනකු සල් පදවන්න උපනක්කුසල්ලිවත් කරන සිත තුළ තියෙනන යමකු සල චේතන එවසියල් ලිවත් කරනවා තකටනපන්කු සල් පදන උපකුසල් දියුණු කරන ූපන්නක්කුසල්ල උපදවන්නන්නේ උපන්කුසල්ලයින් කරන. තමන්ගේ සිතින් විමසන්න්න ඕනේ තමන්ගෙනුවනේ විමසන්න ඕනේ මටයි ධර්මතාහතර තියෙනෝද. තියෙනවනංවාල මාර්ගයට විලින්නේ. කිසිම ගැටලුවක් නෑ බයවටමමුකුත්තප පාරට පැහැල ඉන්නේ. මාර්ගයට අවතිීරණ එලඉන්නේ. දස්වාන් මාර්ගයට කියන්න නම තමයි ඒකීවේ එතනදී අධිපතිකම ගණන්න නායකත්තේ ගන්න සහට අර්ඥන්ට යගිල බාරධෙන අන්‍යීන්ද්‍රයට. එයාගිහි බාර දෙෙන අනත් තාාව ඉද්‍රියයට නායකත්ත මේ නායකත්ය අරංගිල් අර මැද ඉන්න නායකත්වයට බාර දෙනවා අන ඉන්ද්‍රියයට එයා නායකත්වය භාරරගෙන එයාගිහිම් බාර දෙයනවාව අනත් තාමි කියන ඉන්ද්‍රියයට එතන ඉවර එතනින් හැට කරන්න දෙන්නේ මේ අවසාන ඉන්ද්‍ර ධර්මයන් තුනයි කියන්නේ මැටිය ගැඹුරුයි ම නිවීම සසානය හලදන්නේ නිවීමට බණක කියන්න ඕනේ ඔබැ හොඳට වීම සන්න එතුවට තේරෙන ධර්මය ඉදවත් වාාර වද කියන පුළුව. ඒ හෙට නෙමයි ලබන සතිය නෙමේ ඒගව භවය නෙමී මේ වර්තමා නෙමේ මොකෝද නිමීම තියන්නේ එනම් සතර සමයාප්‍රථ සතර ඉද්දිපාද ඊට දික්කල කියන යම්කිසි කනෙකෝට හිතාගන්නි මයු මේ කොහොමද වෙන්නේ දම තියෙනවන යම්මයම්දව මේ කරම්ම පුද්ධම දෙයක් යෘද්ධි පාතිහාරයහම කියල කියනන එයින් හතරත්වයෙනවා. සන්දයඒකැන කැමැත් කැමැත්ත මකටද නිවන්දකින්ට එත එනැ ඉද්දි පාදයක් තෙරෙනද මෙගල ඉස්සර හරිට කාමයන් පස්සේගියම් මෝ පංච කාමය මයිහිවේ හරියට ස්වස්තු සම්පද්දේව තමයි එකතුකර තැන් පත්කරයෝ දැන්න ක්කම ගොල අතහරගෙන අතහරෙන අතහරගෙන න න හරි පුදුමයිනය එකට චන්දය තිබිල තියෙන්නේ මෙච්චරකල් කාමයන්ට දැන් චන්දය තියෙන්නේ නිමීමට එදවටඒගේ ඉර්්දිි පාදයක් වශයෙන් වැඩෙනවා ලේසියෙන් ගැනවට කරන්න බැනින. එතම ඉද්දි කිවී ලේෂසියෙන් කරන පුරාන ේලෝක යොක්කෝ නිවන්ද කක වෙලාහ. එනගේ නිවන්දකින බ සුරු ප්‍රමාණයේ. එය බුදුරජාන් දේශන නි පොත් ට පස්ි ගත්ත පො හර ගත් පො හ පස්්ි පොත් න තුර නදමින්. මගේ පාදේ මාපට ඇංගිල්ල උඩ තියන පස් වැඩිද එමනත මහපොලොයි පස්වැඩිදර. පොඩිලළම ගට නත්තුඋත්ර දෙන්න පුොලන්නේ. සානි භාග්‍යතන් වහස වහන්සේගේ ශ්‍රීපාදේ මාපට ඇංගිල්ල උඩත්තියෙන්නේ තම සුළු පස් ප්‍රමාණයක් පෘතුවේන පස්තියෙන්නේ. මර්ශාල පස් ප්‍රමායි ආනන්දේන හිතාගත් නිවන්දකින්නෙත් මෙච්චරයි. මේ සත්ත ලෝකේ නිවන්දකින්නෙත් මේචරයි. දේ මපට ගිල්ල ඩ යන න පොත් උඩ තියන පස් ප්‍රමාණය වගේ පිරිසක් විතර නි වදකින්. දෙකයි මේක තියන අතිස්ශේ ගහම් බීරබව ගැඹරුවකිවේකයි. තස් චන්ද වීිය ද සසාමනේ පෘ්‍රතක්්ඥන පුච්චලයන්ගේ වීරියම කකද තියෙන රැස් කරඩ එකතු කරන්න ගොඩ ගහන්ඩ පොතිිබදින්නේ. උදේ ඇන්ද කරනය නෑ මේ වීරිය. කෙෙස් ්‍රයින කරන්න සසරින් මිදෙන්ඩ සසරින් ගැලවෙන්න. දුක්වලින් නිදහස්වෙන්න ඒකටයි වීරිය ඒ තම සම්මවායාම තෙර තොර චන්ද වීරයේ චිත්ත දගුණ කරන්න තියන සිත. සියලු කෙලෙස් ක්‍රාත්මක වෙන්නෙ සිතේ කෙලෙස් අයි වන්නෙ සිතේමතමා යිං කරන් ඩත්වනි. අතිංගල්ලා යිං කරඩ බෑ බේ. හරි කිවට න මගේ හිත යන ම වගේ පිරිසිදු සිති ිටික් අන අතදල් හරම යි කරන්න කි කරට බෑ කල සිතෙමයි කරන්න නඕන. එනම් සිතතමයි එපැත්තට යොමු එන්න ඕනේ. අවබධ කරණ සි මෙදාම දුකයි කියලා වැටහින සිතට මෙ දුකට හේතුවායි කියනෙක වැටහන්නේ ෘෂ්ණාවයි කියන්නේ එක වැටහන සිතට මෙ තෘෂ්නාවයින් කරඩ ඕන කියලා වැටහෙනෙන සිතට අරෙෂ් ටාංගික මාර්ගය වැඩේනේ සිත. චත්‍රරා සත අවදන සිතට. ඒනම් ඒක ඉෘධිපාදයක් වෂෙන් වැඩින්දො. කනකට හිතාගන්න දමා රුතුවත්. චන්ද විරියයේ චිත්ත වීමන්ස කියැනෙ ප්‍රඥාව. අන්න මාර්ගයට බැහැලා. නස්ෝ ඇදර ප්‍රඥාව කියන්නේ විදර්ශනා ප්‍රඥාව. පේරෙනොත් එතකම් ප්‍රඥාවක්නෑ එතකම් ඉන්නවා උගත්තයි. නුවන තියන ඉන්න. උගත්තයි ඉන්නවා ඇැබට ප්‍රඥාවන ්‍රාව ල්ල බදුරජාන් වන්සේ දේශනා කරන එක එකයි එතමයි විදර්ශනා ප්‍රඥාව විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය.ඇකට විදර්ශනාකිවා. විශේෂයන පස්සතීති විපස්සන විශේෂය මෙනෙහි කිරීමම වි පස්සනාවයි. නිවැර දිාකාරයට මෙනෙහි කරනවා න යමක් එක විදර්ශන ප්‍රඥාව එ එවැට කියන වීමංසසා විස කන ප්‍රඥාව. එන මේ හතර වැඩෙන් ඩෝනි. ර සතර ඉද්ධිපාද සර සම ප්‍රධන සතර ඉද්දිපා ප කයකායන පසී වීරදී. දෙැහෙමද ජීවිතය පවත්තය නැතර ඉන්ද්‍රිය ධර්මයන්ට භාරගඩ බෑ මන ඉන්දි්‍රිය ධර්මයන්දර අනත්තං අ සාමිති ඉද්‍රියයට. එයාට බාරගඩනං මේ ගොල්ලෝ වැඩිල වැඩඩෝනි වර්ධන වෙලා තින්ට. සක්තිමත්වෙලා තිෙන්ට. බලවත් වෙලා තිට. ොට බාරගන්න මෙචර කාලයක්ඒ බලොත්තු නන නැන ඇත්තම කිය නොන නෑ ඇහෙන අරයට බාරගණ්ඩ බෑ ස්හන් මාර්ගන් ඥානයට බාරගඩ බෑ එකයි තතාම ඇවිල්ල නෑ කියලපි කියන්නේ බැවිල්ල ඉන්න ඉන්න ලොකඉන්න බෙකල කියන්නේ එකට අහඩත් එපාවැඩපුත්න තමන්ගු මකද තම තමන්ගේ සිත්තුල උපදවාගත යුතු ධර්මයන් මේ චිත්ත විාන ාන තියනවන යගේ සිතේ අදහස දන ගන පුළුව එක ඥානයක් උපදවා ගෙන ැනගන්න ස්භාවය. එන සතුර සතිපට්ටාන සතිකැන සිහිය පට්ාන ගැන පිහිටවනු. එන කය ගැන මෙනහි කරන්න කයකායනු පස්සීවිීරති නිරන්තරේම මෙනෙහි කරන්න තියන ශරීරය ගැන මේ ශරීරය ගැන මෙනේනො කර කාඩුවන් නිවද කින්න බේ. ඇයි මේ තු බැඳිලතියන අප මනස බැඳිලතිය න මේ කයත් එක් එට කියන්නේ නම රූප කියලා තොර නාමකයන් රූපකයි ගටගහගෙන ඉන්නේ නිරන්තරේ රූපකාය නමකයින් ගටගහල ද එහනම් සිතින් තමයි කය ගැන වීම සඳතියෙන්යයයනු පස්සීවී රති වෙන් කරන්නක හඩුව කල්ල බලන්නඩ ලුවන් සිතිී බලන්න තිීය පහක්තින තකට නැතියක් නෙමේ බුදුජාන්හන්ස දේශනා කල්ල තියෙන තියෙන දෙයක් රපස්කන්දයක්ත්තිීන වේදනස්කන්දධයයක්ත්තින සංඥාස්කන්ධයයක්ත්තියන සංස්කරස්කන්ධ්‍යයත් තියන විං්්‍යාශකන්දයත්තින. පහඩ බෙදන්ඩ කියල බුදුරජාණන් වහන්සේ දේශනායක් කලේ අපේ සිතේ තියෙන්නේ වැරදි සිතු ඉල්ලක් නිසා ඒ වැරදි සිට විල්ල තමයි මම කියවා. දුජාන්ස දේශනා කරන ඒ සිතුවිල ම කියන එක කතා කරන්න වචනය ඕන හැබැයි සිතන්්ඩේ වචනය වැරදිී දැන් මම ගමනක්ග්‍යයා කියල විවාහාරේද අපට කතා කරන්න සිද්ධ වෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම හිතුවොත් වැරදිී සමාච්චයේ ඒ වච්චනය භාවිතයට ඕනි පේරෙනැ එමනැතු අපි න්න පමාර්තව වසින්ගේම නාමරප දෙ එකක් තියෙන්නේෙ කියලා දැ හොඳ දන්නා මේ බනහාලා තේරු රගෙන් නාමරුදතුද තොර යම්කිසිික ප්‍රශ්නයක් කැවත් වා කොහෙදගේ කියලා නාමරූප දෙක වැඩට ගියා කිවුත් එමනු්‍ය මනුසය ගොලු හොඳ නැතිී ඒම කතා කරන්න බැහැ එතුර වි්‍යවාහරේද අපි වචනයයින් කරන්න වෙන හැබ එඩවිහාහරේදි පවිච්චි කරන්න වෙනවා අධර්මා අවබෝධයේදී වන අ කරඩ වෙන ඒ අයින් කරන්ඩ වෙන්නේ මනසින් දැකලා නුවනි දකිින් ඩෝනේ නුවනින් දැ ගණ්ඩෝනේ දැකග්ඩ ඕන කියන්නේ එකයි පහට බේදුහමතියෙන කොටස් පහක් ද රූපස්කන්දයට මම කියන්ඩ බෑ වේදනාස්කන්දයට මම කියන්්ඩ බෑ සංඥාස්කන්දයට මම කියන්න බෑ සංස්කාරස්කන්දයට මම කියන්ඩ බෑ විඤ්‍යානයට මම කියන්න්න බෑ ඇයි කියඩ බෙරි ඒ පහමැහැදෙන්නේ හේතුන්ගේ පහම හැදන්නේ හේතුන්ගේ. එදොට කොඩස් පහක් තියෙන්නේ. ොඩස් පායි එකතු කොල්ගන්න තැන තමයි අපි කතා කරන්න මම කියලා ඒ විවාහාරයට ඕනි. හැබැයි අවබෝධයට අවශ්‍යනය අවබෝධ කරන්නේ සිතින්නේ තොර සිතින් අවබෝධ කරන කොට කොඩස් පහදකින් දෝන. අන්න විදර්ශ ඒකට විදර්ශනා කිව්වා. ඒ දර්ශනය නිවැරදි ඒ පරම සත්්‍යයි ඒ විදර්ශන ප්‍රඥාවයි. නුවනින් අවබෝධ කරගන්නවා නුවනින් දැනගන්නව නුවනින් දැකගන්නව කොටස් පහක් පයිතිෙන් සත්‍ය මොකච් කොටස් පහ්‍ය මීදතින් කොටස් පහත්තිය රූපස්කන්දය කැනෙ එක කොටසක්ඒ සතරමහා දහතුන්ගේ නිර්මාණයක් වේදනස්කන්දය යැනෙ කොටසක ස්පස්ස ප්‍රත්තිය හට ගන්න නාමධර්මයක් ස්පර්සියත් නාමධර්මයක් වේදනාව නාමධරමය සංඥාවත් ස්පර්ෂ ප්‍රත්තය හට ගන්න නම ධර්මයක්. සංස්කාර ස්පර්ෂ ප්‍රත්තයෙන් හටගන මධර්මයක් විඤ්ඥානය නාම රුප ප්‍රත්තයෙන් හට ගන්න ධර්මතාවයක් අන්න නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැකගන්න ඉතැඳ මත්වය ඉගෙනවා. මම කියනස පහරි සිතින් අයින්ගෙන ඇ වචනෙන්ගයින් කරන්නේ වචචනය ඕන සමාච්චි චීවත්තය අවබෝධ කරණ ධර්මය සිති කොටස් පහක් තියෙනවා කියන එක පරම සත්‍යයක් කියලා අපි නුවනි දැනගෙන දැකගත්තොත් හරිද වැරදිද එතමයි හරි දේශනා කනෝ හයක් තියනවා ඇස කන නාශ්‍ය දිවශරරි රේසිත හයක් නැද එතොට හයට මම කියනවද හය වෙන් කල්ල දකි නොද කනට ඇස කියන්න බැනි නාසට කන හෝ ඇස කියන්න බේ නාසියට කියන්න නාසේ ඒ කර වන ක්‍ර කනෙන් කරණ වෙන ක්‍රියාවක් ඇසන් කරන වෙනම ක්‍රියාවක්. දිවෙන් කරණ වෙනම ක්‍රියාවක් එකඒෙන් වෙන අන කිසිික්‍රියාවක් කරන්න බේ දිවෙන් සුුවඳ දැන ගන්න බේ. සබ්දහන්නත් බේ රූප බලන්නත් බේ. එකට අදාල ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේෙන් චිව යින්ද්‍රියයෙන් කළ යුතු දයක් ති න. එචතර යිට වඩාධයක්ක්කරණන බෑ. කා ඉන්ද්‍රිය සීත උෂ්න දැන ගන්න. මන ඉන්ද්‍රිය. අරමුණු ගන්න. හයක්ීනොද හයෙන් කෝකටද මන කියන්න. මෙම කෝකටද මම කියන් දහයක් තිීන කියල පිරිිගන්නවාද ඔහ එකට එකතු කලා මම කියී නොද එකට එකතු කරගත්ත හමම. එතකොට කායකායයානු පසිවියරති බුදුරජා ද න බ ල ුකු. ඉතික කෙස්තියනවල් ලොම්තින නියතින දත්තියන සම්තින ස්තියන හරතියන යටට තියන ට සකල් ලක්තියන ඇයටට ලොද තින වකු ගඩුතියන මේ ඔක්කොම වෙන්වෙන් කොටස් නෙමේද. මොන කොටසරද මම කියන්නේ කෙලවලට මම කියන සොටුවලට කඳුලුවලට දහඩියවලට ලේවලට සැරව පිත මම කියන ද කොටස්කක්විට ඒේව කයකයන ප සීවිර තිී. වැඩිලනං අර ඉන්ද්‍රිය බාරගන්න මොන ඉද්‍රිය ස්වාන් මාර්ග ඥාන කටින ස්වාන් මාර්ග ඥයාාන ඥාන කැන නුවන තො ස්වාන් මාර්ගය අනඥා ත්ඥ සාමිත ඉන්ද්‍රිය එයා බාරගන්න. භාර්ගනමින් නුවනයි බාරගන්න. ඉතුරට නුවනින් එ දැනගෙන තියනවා දැගෙන තියෙනවා. නුවනින් දැනගෙනත් නැත්තම් දැකගෙනත් නැත්ත ඉන්ද්‍රිය ධර්ම පහලවෙල නේ එයටට අධිපතිකම භාරගන්නබේ එ සවාන් බ පැහැදිලිද කියනක් නිවැඩ බැහිෙනම් එතාකල් ලැවිිලෙන. එතාකල් නිරට අන්ඩ වෙන. එතාකල් ප්‍රේතලෝක තිරිසන් ලෝකය උරුමයි න වාන්ඩ පුළොන් ඇතුනම නිර තිරිස ලෝක ්‍රේතුලක වන්ඩපුල බැහනම් ඉද්‍රිය ධර්ම මට අධිපතිකම දන්්ඩෝන යට නායකත්වය දෙඩ්ඩෝන ගිනිය අන්ට කොහට නිවනෙටේ. නයකත්තේ අරගෙන නිමට ගෙනනිය නවා. හැබයි එයාට ඒ බලය අපේ නුවනින් දෙඩෝන නුවින් දෙඩ තමයි තතාගත යන් වහන්සේ දේශනා කරන්න මේ කොටස් මේ ආකාරයෙන් දකිින්ඩ එක නිවැරදි දර්ශනයක්. ඒ සම්මා දිිට්ටි කියනොයකට. කෙස් කියන්නේ සදරම හධාතු තො කෙස් සැටියට නම් දකින්නේ සතරමහ දාතු හැට දකින්නේ නැත්තං. අර ඉන්ද්‍රීිය ධර්මය එට අධිපතිකම ගණඩ බැහැ. එය බලවත්වෙෙන්නේ. ඒ මේ දකින නැතිදයක්න පරමාර්ථය දකින්නේ ඒ ගැඹුරෙන් කියනව නම් සම්මුතිය තුළ විද්‍යාමාන නම් පරමාර්ථය අවිද්‍යාමානයි තර පරමාර්ථයක යන පරම සත්තිය ඒක පෙන්නන්නේ අවිද්‍යාමානයි. එතොරට පෙන්නන කෙස් එකතොට සම්මුතිය විද්‍යමාන විද්‍යාමානය යන පෙන්ඩ තිීද හරි කෙස් පෙන්ඩති නො හරි ඒක නැෑ කියන්නේ හැබැයි ඒ සම්මුතිය විද්‍යාමාන වෙලා තියන තා අනං්‍යත් අංගස්සාමිති ඉන්දි්‍රීයට නායකත්තය ගණ්ඩබේ. පරමාර්තයට ගණ්ඩෝනිෙස් සිත. පරමාර්තයට ගත්තාම කෙස් කියන සංඥාව එක වැරදි සංඥාවක් කියලා තමන් අවබෝධ කරගන්නවා. තමට වැටහෙන. තමට තේරෙනො මෙච්චර කල්ම මේ කෙස් කියලා හිතේ තියාගත්තරට මේක තිෙන්නේ ශක්තිීන් හතරක ක්‍රියාවක්. සත්‍යමකදද. මියපොත්තේ චෝවායෝ කියන මහ බූතහතරේ කියාවක්වො ෙක්ල ති. එ බූතහතර භූතිය හතර පේනේ නැතිනි සාතම යකට ෙස් කියලා නමත් දෙෙමි. ලොම් කියලා නමත් දෙෙමේ. නිය කියලා නමද දෙෙම දැ මේ නියපොත්තක් හෙටිය දකින ිස බූතියෝපයෙන්නේ. භූතියෝපේනවනං පරමාර්ථය විද්‍යාමානයි. පරමාර්ථය විද්‍යාමාන වෙනකොට සම්මුතිය විද්‍යාමානය. එකකට නියපොත්ත් දකින්නේ එතකට දකින්න පරත්තිය. අන්නනාරයට නායකත්වය ගන්න පුලා. එතකට අදන්න මේ මොකද්ද කියෙන එක නිවැරදිව අබෝධ කරගෙන තියෙනවා. මේ පෘථජ්‍යාන ස්භාවෙන් ආර්ය ස්භාවයට පත්තිවා. ආර්ය අහලතින ආර්ය. අස්ටාර්ය පුච්චල මහා සංගරත්නයකිල් අස්ටකයනටයි. ආරකයන උතුම් ශේෂ්ච පුච්චල අස්ථාරිය පුච්චලය. ස්වාන් මාර්ග ස්වාන් පල සක්‍රදාගය මාර්ග සකෘදාගන් පල අනගාමි මාර් ගනාගමි පල රහත් මාර්ග අරහත් පල යට තම ශ්නාාරිි පචර කියර කිය දපියඇතන්ටතාම විල්ල එන්ඩ පුළුවන්. ඇ එඩනම් මේ නිවැරදි ක්‍රමේයටඇඩෝන තරවාද එහ අන්දන් අපි පරමාර්ථය පැහැදිලියොමතියනවා. ඇැබැ අපේ මනස පවතින්න ප්‍රථග්ජන ස්භාවන්න සම්මුතිය තමයි ඉද්‍යමානවෙන්. එතොට එයා දකින්නේ ඇහැත් දකිනවා කනදකිනවා නාසියදකින දිවද කින කයදකි. කෙස්ලොම් නිය දස්සම් දකිනවා කෙල්ල සෙමසොටු කඳුළු දහඩිය ලෙස ඒවතමයි දකින්නේ. එ ඔක්කොම නිර්මාණය කල තියනෙන සකස් කල තියනෙ හදල තියනෙ ශක්තින් හතරක් පටවි්‍යාපෝත්ති චෝවායෝ. එක පරිවාරහතරතම වර්ණ ගන්ද රස්ස ඕචාකිර කියන්නේ. එක පරිවාර හතරා. ඒ ධර්මයන් මනස්සට ඇතුල් කල්ල මනසට අනුගත කල්ලා තිබ්බොත් අපි කෙල දකින්නේ දකින්නෙ සතරම හදාතු. ලොව දකින්න දකින සතරම දහතු දැත් තටයක් දකින්නන්නේ දකින්නන සත්‍රම දහතු. මේ මේසයක් දකින්නෑ දකින සතරමහ දහතු මේ වස්තරයක් දකින්නනෑ මේ සතරම හදාතු එතමයි නිවැරදි දර්ශිනය. එතමයි නිවැරදි දර්ශනය මේ ඔක්කම සම්මුති සම්මුතියෙන් විද්‍යාමාන කල තියෙන පරමාර්තය හංගල න හංගපුදේ ගණ්ඩෝනය එලියෙට තර පරමාර්තය එලියට ගත්තාහම නිවැරදිව දැන ගෙන තියෙනවා නිවැරදිව දැකගෙනන තියෙනවා ඒ පරම සත්‍යයි ක්‍රියාවක්තියන්නේ පැහැදිලිද කියනෙක් දකාකනු ප්‍රසී වේරතිී වේදන සුභේදරන තොක්කම කියන්න බෑමේ පැෑකින් හරිය මරයිී චිතේ චිත්තාානු පස්සී වේරතිී දම්ම දමනු පසසිීවරති මේ සතර සති පට්ටාන වැඩෙන්ඩ මෝනේ අනිත්තේ තමයි පංච ඉද්‍රිය පච බල වැඩෙන්ටනි සද් වීරි සති සමාධී ප්‍රඥා ඒවා බලධර්මයන් වසයෙන් වැඩිලා ඒ ඉන්ද්‍රිය ධර්මයන් වසයෙන් බාර ගණ්ඩෝනේ ය පහමතමයි බලධර්මයන්න ඉන්ද්‍රිය ධර්මයන් හැටියටත් බදුරජාන්ශ දේශ කළ. සද්ධ වීරි සති සමාධී ප්‍රඥ සතිකයන සිහ වීරි කියන උත්සාහිධඟ විසල්ලකිිය සද්ධාාවකයන තුනුරුවන් කරෙහි පැහැදීම සමාධිකන චිතේක ග්‍රතාරය ප්‍රඥාව කියන්නේ සත්‍යයාව බෝධය දැ මේ ධර්මයන් වැඩෙනකොට ඒක බාරගන්න තව කෙනෙක්කඉන්න ඉස්සරහැ එ තමයි බෝධියන්ග බෝධිකිවේ නිවනෙට එයාකට බාරගන්න හදදෙනනෙක්කඉන්න එතන ඒට කියනව සප්ත බොච්චංග කියර සතිය ධමවිච්චි වීරිය ප්‍රීති පස්සද්ධ සමාධී උපෙක්කා අහලතියෙනවා දන්නවා එකන් එක දන්නයි විස්තර වසෙන් ඒ හත් දෙෙන බාරගන්න ඒ හත් දෙනෙන බාරගන්න කොට ආර්යෂ්ටාංගික මාර්ගය වැඩි ලිබරරි ආර්යෂ්ටාංගික මාර්ගය වැඩිල කියන්නේ ද නකතාා කරන්න දන තෝට ස්ොහන් වීම ගැන දතටාගන්ඩ. එතනදී දකිනවා හේතු පල එතැනැද ප්‍රථගජන ස්භාවෙන් ආර්්‍යභාවයට පත්වෙනවා ඥාන හතරක්කික. ඒකට කියන්නේ අත්ත පටිසම්බිදේ ඥානං බුද්ධඥානං දම්ම පටිසම්බිදේ ඥානං බුද්ධඥාන නිරුත්ති පටිසම්බිදේ ඥානං බුද්ධඥාන පටිභාන පටිසම්බිදේ ඥානං බුද්ධඥාන. දැන් ඒ හතර දැකලා ඊට පස්සේ තව හතරක් එෙනවා ඒකම ඒන චතුරාර් සත්ය. දුකේඥානන් දුක සමුදේඥානන් දුක්ක නිරෝදීඥානන් දුක්ක නිරෝධගාමිණි පටිපදඥාන ආලතින හම හතරක් මොදක් පෙන්න්නවා කොමද සිද්ධවෙන්නේ කියෙන හොඳට හගන්ඩ තම මේ වීඩියක කරෙන ගෙදර දාගෙන හඳදට හන්ටේ තරට තේරෙ තන් මේම කිව තරුගන ටිකාලක හරි අමාරු කියනීම පැයක ර ර දර. දැ අත්ත කියල කියන්නේ පලය දක්නා නුවන අර්ථය ගැන පලය දන්නව නුවන. ධම්ම පටි සම්බිදේ ඥානං ැන හේතුව දන්නව නුවන. හරිද නිරුත්ති පටි සම්බිදේ ඥානං කියන්නේ මේ තථගතයන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ මගද භාෂාවෙන්. මගදී භාසාව කියල හලතියන මඟද එදා. තිබ ාසාාව මඟති භාසාාව එතර මේ බාසාාව අර්ථය නිවැරදිව දැන ගණ්ඩෝනේ ඒ කැන්නේෙ දැන් විඤ්ඥානයකි වහම විඥානය කැන මොකක්ද කියෙලා දනගඩෝන. විඤ්ඥානය කැන අරමුණ දැනගන්න අස්ස භාවය. දැ චක්කු ඉන්ද්‍රියකකි ව්හම ඒක අර්ථය නිවැරදි දැන චක්කු ඉන්ද්‍රීන මගති බාසාාවෙන්. චක්කු කැන ඇස. ඉන්ද්‍රිය කැන අධිපද. එතුන නිවැරදි ඒ භාසාාවේ අර්ථය නිවැරදිව දැන ගණ්ඩෝනේ. සෝත ඉන්ද්‍රිය කියන්නේ කන තො සෝත කියන්නේ කන ඉන්ද්‍රිය කැන අධදිිපති එතුොට ඒ මාගේ දිභාසාාවෙන් තම සෝත ඉන්ද්‍රිය කියන්නේ තුරට අපි කියන කන කියලා ඉන්ද්‍රිය ගැන අධිපති එතුොට ආකාරයෙන් ඒ වචනය අර්ථය නිවැරදිව දැන ගඩුවනු පලය දන්න අනුවන හේතුව දන්නඋනුවන හා මේ මාගදිභාසාාවේ නිවැරදි අර්ථය දන්නා උනුවන එතන ඥාන තුනයි ඥානතුන්න තුල නිවැරදිව සිත පවතින වනන් එකට කින පටිභාන පටිසම්බිදෙන් ඥාන. අන්න පෘ්‍රජ්ඥාන ස්වභාවෙන් ආර්යභාාවයට පත් කරනවා දමන් එක පෙන්නනවා පලය දන්නා නුවන කොහොමද මේ පලයක් දකින්නේ දැන් ඇස් දෙක පියාගෙන ඉන්නකං චකු විඤ්ඥාණය පහල වීද. කියන්නේ රූප පිළිබඳව දැන ගැනීම සික් හදන්නබව ඇස් දෙකවාගෙන ඉන්නවා පුලුවන් හදන්න. බෑ කවදවත් හදන්න බෑ ඇස් දෙ ගැර හාම ඇස් දෙක ඉදිරියේ තියෙන යම්රූපයක් ඒ ඇැට ස්පර්ස වෙන. එතකොට ඒරූපය පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවාද හැදෙනවා දැනැද්ද හැද ඒක තමයි හේතු පල කියන්නේ තොර පලය දන්න උනුවන මේ සිත හැදුුණ මේ ධර්මතා දෙකන්නේ.ඒකට ඒ හැදුුණු සිත දකිින් දෝන දැහම බෙදන්න බැරි. පුලා බෙදන්න. පලය දන්න ඕනුවන. එතෝට ඇ ඇරගත්ත ගමන් ඉදිරියේ තියන රූපය පිළිම ඳ සිටක්යදනවා මේ කලුයි සුදුයි දම් පාටයි මේක නිල් පටයි හතරස් පැතලි දී දී කැමරාවක පෙට්ටිය මේ කොරු ලසු. යද වශයෙන් ස්පරස වෙච්ච ගමන්. සිතක් හැදෙනවද නෙද ඒ හැදෙන සිත දකිින්ඩු ඒකට තමයි අත්ත පටි සම්බිදී ඥානන් කියන්නේ පලය දන්නා ඕනුවන පලේ දැනගත්ත විතර නැබි දැක්කා සිත හැදෙන ආකාරී දැක්ක තෙරෙනව දක්චිනක් නිවරදිව සිතකට මම දැක්ක කියන ස්භාවය සිතෙන් අයින්ගෙනවා මමත්්‍ය අයින්ගෙනවා මගේ කියන ස්භාවය අයින්ගෙනවා දකිින්ට මික් නෑ වඩයා දකින්න ප ඒකටන අත්ත පටි සම්බිදයාන හේතුව දකින ය පලය උපදුවන්න ඒ පල උපදපු හේතු ඇසයි රපේ නැද්ද අන්න දම්ම පටි සම්බිදේඥන අන හේතුව දන්නවුනුවන එතු හොඩ දැන් ඇසටකිවේ චක්කෝ කියලා බාහිර රෝපටකිවේ රූප කියලා ඒ ම අගදී බාස්සාාව චක්ක කියනකට දැනගන්නව තා කරන ස. ත මාගිති බාස්සාාවේ නිවැරදි අර්ථයදන්නවා නිරුක්තිය රූප කියන්නේ සතරම හදහාතුන්ට සතමමා ධාතුන්ට රූප කියන්නේ එතකොට එහෙනම් දැ ඇස චක්කු කියන්නේ ඇස ඇසත් සතරමහා ධාතු. බාහිර රූපත් දැන් අපට තේරෙනවා අපට තේරෙනවා ඇසකුත් නෑ රූපකුත්නේ තියන්නේ සතරමහා ධාතු කොටස් දෙකක්. අන්න හේතුව දන්නා අනුවන ඉස්සෙල්ල දැක්කේ පලය දන්නා ඕනුවන ඒ අත්ත පටි සම්බිදේ ඥාන ඕක විියවෘත කල දුන්නේ බුදුරජාණන් වහන්සේ තාකල් කිසි කෙනකොටකොපේ වන්නේ කිසිග දැක්ක න ඕක ඒ දැක්කේ නැති නිසා තමයි අත් ඕනම ශාස්තෘන් වහන්සේ කෙනෙක් ආත්ම දිට්්‍යිය තුළහිඳගෙන මේ ද නිවීමක් හිව්වේ ආත්ම දි සාස්ත ුච්චේද දික්ි ිට්ිදක තුළ දගෙන මයිගොල නවීමමක්කවේ බුදුරජාන්වාසේක ප්‍රතික්ෂේප කළ ශසත තිි ච්චේ දදිටි දෙකම් ප්‍රතිශ්ය ප කල තාගතයන්සේ දේශනක න හතුන්ගේ හටගන්න ඒනම් අපි දැන ගත්තා අපි දැක ගත්තා මකදද හේතුගේ හටගන්නේ හේතුන්ගෙන්න්නේ මේද හටගන්න එහනම් පලය දන්න උනුවන පලය දැක්කා මොක අරහටගත්ත සිත කකි දුව. දෙක ඔන්නම් තමන්ටකා ජීවිතය අත්තදා බලන්න පුලො දැංගෙදරින්ගල යම් කිසි දෙයක් තියල ළඟටගහි වාඩි වෙලා ඇස් දෙක වහගිනතර ටියක්ලේන්ඳල එක පාටස් දෙකරෙන් තොටඒ රූපය මේ හැට ඉස්පර්ෂය වෙන හොඳදට තේරෙනවා. ඒකම හැදෙනව සිතක් හොඳට ඉරූපය පිළිබඳ උසිතා එතොට දැන් ඔන්නං එක අපිකම පට්ියක් කියලෙක වහලා උතල තියෙනවා දෙක ක්‍රමකරමින් අයින් කරන එඒ අයි කන්න සෑම ොහොතකම චක්කු විඥා හදෙනවද නැද්ද උඩින්තියන කවර වකට කරහම ම කාඩ්බොඩ් පිට්ිය කොතලති දේක ගැලෝප හම මේ තියන මේක ඇතු මේද්‍ර්ය එතකොට ඒවා මේ ඇසත් එක්ක ගැටුනොහින්ද නමේදේ සිත් හැදුණේ එහෙනම් පලේ දන්න ඕඋනුන එතකොට ඒ සිත තමයි පලය ගො හේතු ඇසහ රූප දොට දම්ම පටි සම්බිධේ ඥානා කිව හේතුව දන්න අනුවන අත්තපට සම්බිධී ඥානංකය පලය දන්නව නුවන පලය දකිනාව නුවන ද නිරුත්්තිකිවේ එනම් චක්ුර චක්කාතන රූපා යතනේ චක්කායතනේ රූපා යතනය ත චක්කායතනය කියන්න ඇස එතුර ඇස්ස කියන අර්්‍යත් අප ැ ගණ්ඩුවනේ තර මාගති භාෂාවෙන් බදුරජාන්ස දේශනා කළේ චක්කු කියන. චක්ක කියන්නේ ඇස ඇස කියනන්නේ සදරමහා ධාතු කියන එක අපි නිවැර දි කර ග්ඩෝනය. එකතමයි මාගිදී බාස්සාාවේ නිවැරදි අර්ථය දන්නවා කියන්නේ. එවැට කියන්නේ නිරුක්ති ද නිරති එකඥානයක් ගත්ත පිසම්බිදේ ඥාන බුද්ධඥාන දම්ම පටිසම්බිදීඥානම් බුද්ඥාන නිරුත්ති පටිසම්බිදේඥානම් බුද්ඥාන. එතකොට ඒ එතනතින සිත්තුනක් පලය දන්නවන එතන සිත හතු හේතුව දන්න ඕන එතන සිතක් ෙද. ්‍ර භා්‍යාව අර්ථය දන්නව නුන එතර තක් හෙදුණේ. එඒ සිිත්තු වන තුළ නිවැරදිව සිත පවතිනවා. එතකොට නිවැරදිව දකින්න හේතුඵල නෙමේද. එත බුද්ධ ඥාන. ැ හේතු පල දන්නා නොනනම් මාර්ගඥානය එන ඇවිිල්ල තියන්නේෙ මාර්ගට පැහැදිලිද කියන එයහැන මාර්ගට බැහලතියන්නේ. තො මාර්ගයට බැස්සන රය අධිපතිකමගන්න. නායකත්ය ගන්න මොකටද ඉස්සරහට ගැනියන්ට. එයාගැ පලය උපදෝනවා බාර දෙනවා අ්‍ය ඉන්ද්‍රීයට එතවට යාට ඉතුරු වෙන්නේ කාමරාගයක් පටිගිය ට සෝවාන් කියල කියන සක්කායි දිිට්ටි විචිච්චා සීරබ්බද පරාමාසකයන සංයෝජනතුන අවසන්. එකන ස්වාන් කියය ගඩ දන්න හොඳට පිරිිබඳ සක්කයි දිටි ඇතුර දැම් තර සක්කයි දිි්චි යෙනවා. සක්කයිකන ආත්ම දිිට්ටියට. ආත්මයන් නෑම හේතුන්ගේ මයි සකසන්නේ කෙනෙක දන්න දැන් ද ස්වාන් මාර්ගයද චතුරාර් සත්‍යත් අ වබධේනනය අවබදෙන්ඩෝ දැන් චතුරාර් සත්‍යය කියනෙ චතුරු කියැනෙ හතරට ආරය කියයන උතුම් ශේෂ්ට සත්්‍යය කියැන ඇත දැන් ජරාවට පත්වෙනවා කියන එක ඇත්තද බොරුවත් ඇත්තනි දිරනවාැඩෙනවා පලුදුවෙනවා විනාස වෙනවා කියන්නේ එක ඇත්තත්ද බොරුවොත් ඇත්ත කෙස්්ටික ඉදෙන කිවොත් බොරුවක් නෙමේ. ඇස්පෙනනීමම අඩුවෙනවාකිවොත් බොුවක් නෙමී හම රැලි වැටෙනවා කිවොත් ංහෙහිම අඩුවෙනවා කිවොත් කොඳ කුදුවෙනවා කිව්වොත් මේ ඉන්ද්‍රියන්ගේ දුබලතාවයක් තියෙන කිවොත් ඇත්තත්ද බොරුවත් ඇත්ත එක ඒකට තමයි ජරාව කිය. ජරාවට අපි කැමති නෑ. කැමතින ඇයි දුක්කන්ද කෙෂ්ටිකද නොට කැමති නෑන තවට දට්ටි කැල නොට කැමති නෑන නියවපතු කුණුව නොත් කැමතිනෑන හම වෙන වෙන වර්ගන්න න එක තල කැල්ල රමේ වයි නොන ැති නෑන. කං ෙහි අඩුවේනවාොනම් කැමතිනෑන කොමරමේ දිරීමට කැමතිවනේ දිරනයකට කැමති වනේ. ඇති කැමති න තේ දුක්කින් දැන ඒයි ඒවා? එන කොට අපේ හිතට එන සෝකයක් සෝකය ඇඩමේද දත් එකින් එක වැඩනකොට මේ ලෝක සතුටු වන කෙනෙක නද එක එක ගලවන්ඩ වුනොත් එකින් එක දිරල්ල පලුද වෙලා කහ පහට ගැෙලා බොර පහට ගැහිල්ල කෙඩිලා එක එක හැලෙන්ඩ ගත්ත හාම සතුටුව වන කෙනා කෞද්ද ලෝගී දුක්කන එන ජරාවදුකක් ඇත්තත්ද බොරුවදදීඒ සත්‍යද සත්‍ය සත්‍යයක් ්‍යාදෝවලඩ ෙඩ රෝගවලට කැතිි ක ේලොක් හම්බිරි සා කැමත්තෙන්ගන්න නොල් ඒන එන ගටඩ විශාල භයානක රෝගතති නේ හිස්සේ එදර පාදාාන්තය දක්වා. ඇයි අකමැති ඒව හැතු නාම සෝක එන්නේ සතුට අයින් වෙන. ප්‍රීති අයින්ගන. සම්න සයින් වෙනවා. දුකයි දොම්න සයියෙන්න්න එතනට. ඒකට කැමතිනෑ. ඒනම් ඒ දුකට අයිතියකක්ද ව්‍යාදිී? මරණය මරය දැ පනිිවිඩියක් කිවත් තොරේැත් දල දවගල ලිය ටුමගේ ර යනවා කිවත් කුද කැමති දන්ඩ යි ඒතමයි දුකයි ශෝකය නවා ශෝකයට කැමති නේ දොර ජරා ව්‍යාදිි මරණ කායික දුක් මානසික දොම්නස් ප්‍රියන්ගෙන් වෙන්නේ මොල්ට කැමති නෑ ඒවා දුක් ද. ස දසය ඒව හැදුනේ මොන හේතුවක් හින්දද මන් කියන ඉපදීම හිඳ කිය ම මේ හැයෝ ස්සල්ලකගේ බුදුරජණන් වන්සේ මෙලෝකේ යම් කිසිගෙන ක්‍රියම්තැනක ඉපදනොත් හටගත්තොත් පහල වනොත් නිරේවෙන්න පුලා මනුස්සලෝක වෙන්න පුලාන් තිරිසන් ලෝක වෙන්න පුළන් ප්‍රේත ෝක වෙන්න පුළා දිවියෝක වෙන්න පුළුවන් බ්‍රක්්ම ෝකවල වෙන්න පුළා හොඳයි පහලගුණනි නැත්තන්ංගොයි එකක්වත්ති නොද එන ජරාමරණය හේතු ජාතියද. මමන මේකව බුදුරජන් වන්සේ. හරිදේක. හරිද නැද්ද. සත්‍යයක් ද සත්්‍යය. තොර ජරාමරණ දුක්නේ ඒරි සත්‍යයක් නවශම සෑම කන මොනතරම් ධන්නේ මොනතරම් වස්තු දේපල ඉඩකඩම් පිරිවර ඥාති ඕනතර ඉඩ පුලා. හැබැේ මිස්වභහවෙන් ගැලවෙන්ඩ. ජරා්‍යාධි මරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස වලින් ගැලවෙෙන්ඩියයාට. නපකාර කරන ග් බේරෙන් මාරයගෙන් බේරෙන්් ඒ අ දුක්ඇතුකොට පටි සෞපාද දන්න. දන්නනනි පටිශවපාදය දැ පටි සවපාද මේ අවසාන ටිකන මංකිීවේ. දැන් ඔයි ජරා ව්‍යාදිී මරණ සෝක දුක් දෝමනන්ස්සයන් විඳවිද. ත් රපට කමැති යි සියලු දුක් විඳවිීද විදිනවා. ඇහැත් දුකට අයිති කියලා දන්නවා. ඇසේ තියෙනවා අර ජරා සභාවය විය ලෙඩවෙන සභාවය ඇසේ තියෙනවා. බිඳීමේ සභාවේ ඇසේ තියනවා. ඇබේන ඇසට කැමතිනේ. ඇසන්දින් රූපෝට කැමති. කනටත් කැමති කනගාන සබ්ද වලටත් කැමති. සේටත්ැතිස්ුවඳටත් කැමති. දිවටත් කැමති ප්‍රනීත රසේටත් කැමති නැකිවොත් බොරු අනිවාර් ශරීරයටත් කැමති පස ලබන පහසටත් කැමති මනසටත් කැමති ගන්න අරමුණෝලටත් කැමති. එඒ අරුණ හැබැ යිට වෙන්ඩෝ කැමති දම දොලහටම කැමති දෙන ඔහට කියන වච්චනය අ තියවා. ඒ වර්තමානය අපි මේ අනන්ත අප්‍රමාණ දුක් විඳ විඳා පිහේතුව නෙමේතුයි හදන්නේ. දැඒවට කැමැති කියන්නේ මොකදී. ඒකට කියන්නේ තන්නව හෙවත් ආශ්‍රව චන්දරාගය චන්දය කියන කැමත්ත රාගේ කියන්න ඇලනෝ දැන් ඇසටයි රූපේයටයි කැත්තිෙන් ලිල නෙද. කනටයි සබ්දේටයි කැත්තිෙන් ඇලිලනද. නාසේට ස් වඳටයි කමැත්තිෙන් ඇලිල නෙදද දිවටයි රසටයි කැත්තිෙන් ඇලිල නෙද්ද. සරරයට එ පහසටයි කැත්තිෙන් ඇලිල නෙත් මනසට අරමුණුවලටයි කැත්තිෙන් ඇලිලනෙද. ඉතින් දැ හොදම තේරෙන්ටෙ පැෑමේ දුක් ඉඳදමිඳ අයි දුකට හේතු හදවා කියලා. දුකට හේතු මොකක්ද පුතර ජන්න්නස දේශනාගරයේ චන්දරාගය චන්දරාග ගැන තන්නාව තෘෂ්ණාව ගැන ආශ්‍රව කාමාශ්‍රව ඒ කාමයන්ම භවයෙන් බවට විඳින්න කැමති භවාශ්‍රව. මේ ධර්මතාවය නිවැරදිව දකින්නනෑ තේරෙන අවබෝධවෙන්න දිට්ට්‍යාශ්‍රව. ශාස්ත දිිට්ි විච්චිද දිිට්ටි වෙන කිසි කනකොට මේ ක්‍රමය නවත්න්න බැහැ මේක විශ්ෂයේ ක්‍රාත්මක වෙන ධර්මතාවයි අවිද්‍යාවමයි සංස්කරහදන්නේ. ංස්කාරමයි ප්‍රතිසධදි විඤ්ඥානයට ප්‍රත්්‍යය වෙන්නේ. ප්‍රතිසන්ධි විඤ්ඥානය තමයි නාමරූප දෙකේ ක්‍රියාවට ප්‍රත්තිය වෙන්නේ උපකාර වෙන්නේ නැතුව වෙන්නේ නැහැ. ප්‍රතිසන්ධි විඤ්ඥානයක් මවගේ ගර්වාාසය බැස්සේ නැත්තන්ගේ කලලේ වැඩිද. කවදහත් වැඩින්නේ. එනම් ප්‍රතිසන්ධි විඤ්ඥානය නාමරූපයට ප්‍රත්්‍යයයි. නාමරූපා යතනවලට ප්‍රත්්‍යය. නැද්ද දැන් එත වොඩෙනම් අවසානයේ ජාති ජරා ව්‍යාදි මරන්න සෝක පරිදව දුක්ක දෝමනස්යන් දැංග ලැබෙනවද නැද ලැබමින් පවතිනවද නැද ඒ දුක්නේද දැඟ තොර ඒ දුක්විඳමින්ද අපි අයි හේතුව නෙමේ දහදන්නේ. න තොර දුකයි දුකට හේතුවයි එලාගෙන තියෙන්නේ දුකයි දුකට හේතුවයි ළඟෙන තියෙන්නේ ඇයි? මේ දුක් අනන්ත අප්‍රමාණ දුක් විදිනකගේ ඒකට හේතු හදනවා. ආශ්‍රහදනවා. චන්දරගේ හදනවා. තෘෂ්ණාව හදනවා. එතොට දුක බුදුරජාස දේශනාය කන්න මහන දුකෙනෙ කාර්ය සත්්‍යයක් පුරුවක් නෙමක. අප්‍රියන්ගෙන් වෙන්නීම දුකක් අප්‍රියන්න එක්වීම දුකක් කැමති දැ නොලබීම දුකක් අක මැති දේවල් ලැබීම දුකක් නෙද්ද. මේ දුක්වලඩ භාජචනයේ වෙමින් බුදුරජාන්වාසේ දේශනනා කරුවෝ ය දුක්්ටි හටගන්න මේ හේතු හින්ත. මොකදද හේතුව චන්දරාගය. හෙවත් ආශ්‍රව හෙවත් ෘෂ්නාව. දැහන ඒ දුක් විඳමින්ඳමයි හේතුව හදන හේතු හදල නිවන හොයනවා. හේතුව හදහදා මේ නිවනක් හොයනවා. නැඒතුවර කාගාවද මේ වතිීන්නේ. තමල්ඟ නෙමේද මේ වතියෙන්නේ. මගේ සිතතුල නෙේද මේ තුර ච්‍රරය සත්ත්‍යය තියෙ මගේ සිත තුළ නෙේද. එ චතුරාරය සත්්‍යය කන එක දැන් දකින්න බැරිද පුළන්ි වෙේති. හොඳයි චන්දරාගගේ අයින් කරන්නක ආශ්‍රවයින් කරන චන්දරගගේ අයින් කරනවා කියන ආශ්‍රවයින් කරන. ආශ්‍ර වයින් කරනවා කියන ෘෂ්නාව අයින් කරනවා. තෘෂ්නාව අයින් කරනවා කියෑන කර්මහදන්නේ තෘෂ්නාව චන්දරාග්‍යය ආශ්‍රව ක් මයින් කල බලට කර්ම හදෙනද කිරබල කිසි කර්මය කැදෙන්නේ යට කර්මශ්‍යයය ඇ කර්මශයන විපාගකෝ කර්මයන්තු හොද විපාකාදන්නේ කර්මතියෙන් ඕනනි විපාකහ දන්න දැන් අප කර්මය ප්‍රතිඵලයක් කොසයන්නේ ේදම විල්ලින්නේ මනුස්ස ලෝකටේ කර්මයක ප්‍රතිඵලයක් කොසෙන්නම කුසල කර්මයක ප්‍රතිඵලයක් බුක්තිමවි තිෙන ම විල්ලින්නේ ඇබේ ඒක්කම පස්සෙන්යනවා පස්තම්බ උපපීඩක අකුසල කර්මවල දෙෙන.ඇතිකට ග්‍රහයෝ පලිද හදහන පලිද. වෙලපත්කඩය පලිද ග්‍රහපල කියැරමකත් බබදුරජා ශේශියල ප්‍රතික්ෂේප කරා. ඔය හදනකක්නෑ ඔය හදන්ඩ පුළුවන් හෙකුත් නෑ හැදෙන්නේ කුසලා අකුසල ඒගනි ගැන කම්මස්ස කතා සම්මාධීටී? සම්මාධදිට්ි කියැන නිවැරදිව දැක්ක කර්මයයි. ඇ සියල්ල කරමයන්නේ මේ වර්දවතරු ගන්න පසිල්ල කර්මය කෙනෙක තතාගත ස ්‍රතික්ෂක ම සි දෙෙන්නේ කර්මය අපෙර භහේ කරගත්ත කර්මයක ප්‍රචිපාලයක් බුක්ති විදිඩ යාවේ. තොර විපාකය පිණිස පවත් හැදිල තියෙනවා ධර්මතා පහක් විඤ්ඥාන නාමරූප සලා යතන පස්ස වේදනා ඉද පැහැදිලි දක් කිය න. දැ එකොට ප්‍රථජ්‍යානස්භාවෙන් නාර්ය භාවයට පත්වය නොකොට ැ ඔය ඥාන හතරඇත් පටි සම්බිධාන දම පටි සම්බවිධ ඥාන නිරුත්ති පටි සම්බිධීඥාන පට භාන පටි සම්බිදීයාාන පෘථග්‍යාන පුද්ජලයන්ට නෑ පෘථග්‍යාන පුද්ලයන්ට නෑනේදුක්. කවදාවත් ඉන්නේ. එයා දකිනද මේ සයිරූපයනි සසිතක් හදනවා කියල. ඒ කියන මන්දැක්ක කියලා පෙන කිය බැලුව කියලා නමු සත්‍ය වසයම සිද්ධවෙෙන්න්නේ මොකත්. මට ඇහුණ කිව්වොත් එය සම්මුති එයට විද්‍යාමානයි. පරමාර්ථය විද්‍යාමාන වෙලා නෑයාට එයා කියන වනං කනයි සබ්්‍යයයින් නිසා සිතක් හැදුන කියලා එයට පරමමාර්තය විද්‍යාමානයි. ඇත්තවසේ මොකද සිද්ධවෙන්නේ. කනයි සබ්දය නිසා සිතක් හැදෙනවද මට හෙනවද. බ්දන සිිතක් ඇැෙනවා. දොර කණට බුදුරජාන් වන්සිකිව සෝත කියලා. මගදී බාසාාවෙන් සබ්දටික සබ්ද රූප එක රූපයක් හැටියට පෙන්න්න එතතාගතයන්න. රූපය කියන සතර මහදහතුන්ගේ නිර්මාණයක්. ත මාගදී බාසාාවෙන් සබ්ද රූපය කියනකොට අපි අපේ බාසාාවෙන්ත එරුම් ගන්්ඩෝන මේ කතා කරන්නේ සතරමහදාාතුන්ගේ ක්‍රියාවක්. එ මාගී බාාව නිරදි ර්යක නිරුක්තියදන්න. දැන් කොට පලය දන්නා නොන ඒක කියන්නේ අර සබ්දය පිළිබඳව දැන ගැනීමේ සිත පලියයි ඒ පලේ හදන්ඩ නං කනහා සබ්දය නෙමේද උදව් කලින් ද බීරට හනවද සබ්දය පිළිබඳව දැන ගැනීමේසි බිරි පුද්ගලයට හැතින්නේ ඇයි හේතුනෑ තේරෙනවද එන දොර කනහා සබ්දය එද ගැනීමේද හේතු නිරදිව දකිින්්ටක් කොයිතකර දම්ම පටිම්ිඳ යාාන අත්තපටි සම්බිදඥාන පලය දන්නා වඋනුවන පලය දක්නා වඋනුවන සොත විඤ්ඥානය සබ්දය පිරිිබඳව දැන ගැනීම සිිතක් හැදවා. ඇතරට මම කියන ස්භාවය අයිගෙනවද නැද්ද. ආත්ම දිට්ටි අංගෙනවද නෙද සකායි දිට්ි අයිංගෙනවද නෙද්ද සැකය විමති අයිංගෙනවද නැද්ද අංගෙනවා? සැකේ විමතිය ඉගෙන සැකේ තමයි මම මද මේ ඉන්නේ මම නෙමේද කවුරු වෙලා හිටියද කොහොම හිටියද කවුරු වෙලා කවුරු හුුණාද එසියල්ල වැරදි නාම රූප ධාර්මයන්න සකස්වුනා හේතු පලානුව එකන මේ ද නිවැරදි නාම රූපධර්මයන් සකස්වුනා හේතු පලානුව රූපය ැතුනත් හේතුුගේ දරප හදන්න හේතු තමයි දරූපේ කියැන සතරමහ දතු. තොර සතරමහා දාතු හදන්නේ ඒගොළගේ ආයුසපි දන්න චිතක්ෂණ දාහතක් කියන එක දර චිතක්ෂණ දාහතත් තුල ඇති වෙලා අතුරුදහගේ ගොල්ලු හටගන්න හටගන්න ශනය අතුරුද එනම් මෙති ඒක ධර්මතාහතර පෙන්න්න නොබදුරජන් වන්ස කම්ම චිත්ත ර්තුවාහර කර්මය හදන මේ නිරාන්තරෙන් අභ්‍යන්තරය කර්මයෙන් හදන නිසාතමයි කෙනෙකොට හාටෙක දුරලයි කෙනෙකුට හටෙ හොදර තිීන කෙනෙකුට පෙන හළ දුරලයි කෙනෙකුට පෙනහලු හොදර තින කෙනෙකු අක්ම දුරලයි කෙකුට ක්මා හොදර තියන කැෙනෙකුට ක්ු ගඩු දුරලයි කෙනෙකුට හොදර තියන. හැමෝටම කැන්සේ න්නේ නෑ හැමඔ බයිපස් කරන්නේ තරණ වයිසතිත් බයිපස් කරන කමය නි පපන මි හි සන ක්ෂණ යක්ක්ෂණයක් පාස නිපඳ වන කර්ම එකනේ ප්‍රවෘතිය අවසන් කරන්න එක ගාතක කරම තින අවසන් ජීවිත තනන් හට පාත්න්න බැක කරම සක්තිය අවසන් තොර අර ජීවිත ඉන්ද්‍රිය රූපයට පාලනය කරන්න බෑ. ඇක පාලනයෙන් ගිලින එ නාම රූපතක වෙන්ගෙනවා පුද්ජලයමරන්නේ ඩ සි මට නිවසල බේවා කියලා හුවට නිවන් ස ලබන තැම නාම රපතියකවෙන්න බේග ලති නාමේ නිවීමහා රූපයේ නිවීම ෝනි. සල බිඩ නමි ක්‍රාකාරිත්‍යය නවති නොනේ රූප ක්‍රියාකාරිත්තේ නවතින් ද. එතකොට නිවීමත් වයන ඒත කල් නිවන සපල බෙන්නේ නේ පැහැදිලිදක කාලය අවසන්න ලතිනවා තේර . එතකට එෙන අනං්්‍යත් අං්ඥ සාමිති ඉදිරියා බාර ගනි නිවැරදිව යන්ට. ඒ යන අතර අර චතුරාර් සතතිය කියනකත් අවබෝ දෙලා යන්නේ දුකයි දුකට හේතුව ර ෘෂන යින් කරන්ඩෝන එ නිරෝධාරි සත්‍යයයි. ොර එතන් ටැවිල්ලතිීඉන්නේ ආර්ය ෂ්ටාන්ගික මාර්ග පැහැදිරිිද කියනේ. තොර චතරි සත්‍යය තබෝද එතර ච සත්‍යත් අවබෝදේන නිචට පැහැදිරිද. එදර මේ ඥාන හතරත්තුපදිනාාද ඥනහතර උපදිනකොට පි සම් ද න දම පටි සම් ිද නිරෘත්ති පටි සම්විිද ාන පිාන පටි සම්බිද ඥාන කියන මේ ධර්මතා හතර උපදිනකොට ර දුක්කේ ඥානන් දුක්ක සමුදේඥාන දුක්ක නිරෝදේ ඥාන දුක්ක නිරෝධගාමිනි පටිපදඥානන් කියන ධර්මතා හතරත් උපදීනවා එතකොඩ ආර ඉන්ද්‍රිය බාර ගනවා. කෞද අනඥතඥ ස්සාමිති ඉන්දි්‍රීිය ඒ සෝවාන් මාර්ගඥානයයි. ඒ නැති තාක්කල් සවාන්නි බේ. ගැඹරරුයි. පැ වි ස. സති විමස. වබධ කරන්න සිති පැහදි ട ന ി മ ട . ර ුණ අංක පන් සිය හැത . පිටි පනදක්ුණන කිරවත්තු ලින පදිංචිවසසිට ද අශවවිසිදගේ පවරාරි මශ පාලසන දන න මී තුන් මසයක පෙර ියගගේ වල්පිටගේ ඇශලින් නෝනාමෑණියන්ට සවසර දහාතුනකට පෙර. මියගිය මාතරගේ මාාටෙන් සිං්ඥෝ පියාන තු මේගේ සිර ඥාතීන්ට පින්ගන මෝදන් කිරීම. පිනසම මුතුම් ධර්ම දේශන සිතිකරන ලබනාතරේ තුන් දර්ම ධානයෙන් ජනිත වන්නා පුන්‍ය කුසල්. ක්ති පා න්න්න තුළේ සෑ සිරුදිනට මනු ෝදන් වේවා යික්මන් වයකදී සසර දුක් කෙලවරක උතුම් ූ නිර්වාාන සවය ක්ෂාතීම පින්සමේ ං් ධර්මයන් හේතුවාසනාවවා කර පාර්ථනා කරනවා. තේනගේ ප්‍රාර්ථනවන්නේ ආකාරයම ඉෂ්ට සිද්ධවේවා කියන මෛත්‍රී සසාහත සිතින් පුഞ්ඥාන ෝදන සිද්ධ කරනවා. රගත්තන ප්‍රමාණන ශක්තිීන් එ නම් සඳහන් කළ නොක තවත් කවර නම් පින් බ ප රොත්තුව තුම් ශක්ති අනු ොදන් පත් ේවා සෑම කෙනෙක්ම තුම් වනින්ම ෑනසෙත්වා කියල. ඉදම්මී ඥාතිී නං හෝතු කියෙනන ගාතාවන් කියන්. රග න ര ක් සිර ියන්ට න ෝදන් කරන. සලු දෙവියොත් පින් අනු ෝදන් වේවා දෙ ියනතු നින්ම සැනසත්වා කියල දෙවියන්ට පින්දෙමු ආකාසට්టා చබുමට්టා දේවානාගා මහිද್දිിකා පഞഞන්ත අනු ෝදිතා చරන් රක්కං තුළෝක සාසනం ආකාස්టා చබുම් මට්ట, දේවානාගా මහිද್දිിකා පഞන්තం අනු ෝදිතා ചරන් රක්కන්තු දේශනం. ආකාසට්ඨා චබුහම්මට්ට පං්ඥන්තන් අනුමෝදිිත්තා චිරන් රක්කං තුමන් පරන්තී රස්කරගත්තනන් ත ප්‍රමාණ පපුනිිශක්තියන් ඔබ අප සෑමදිෙනටම නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනාවේවා කියලහිතාගෙන සාදුකයන්. සෑමදිනාට මාසිර්වාද කරනවා. අභිවාදනසිීලිස්ස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබල ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවෙත අතෝනිබාන සම්පත්ති එමිනාතේ සමිච්ජතු සෑමදන අටමතරුවන් සරණයි 아 <목소리도>